මාලි සමගත්තත් මාලිගේ නම ක්‍රිකට් වාර්තා පොතේ ඉහළ තැනක හැමදාම ලියවෙනවා. මේ සුපිරි පන්දුයවන්න එක් දින තරඟයක යවන අවසන් පන්දුවෙනුත් වාර්තා පොතේ තමන්ගේ නම සටහන් කරගන්න සමත් වෙනවා. රෝ වෙබ්බඩවිය අවසන් පන්දුවෙන් කඩු ලබාගත් පන්දුයවන්න ගැන හරි අපූරු සටහනක් තියලා තිබුණා. ඒ ඇසුරෙන් තමයි අපි මේ කතාව කියන්නේ. එක් දින කඩුල් 50ට වඩා දවාගත් පන්දුයවන්න අතරින් මේ වාර්තාවේ නම සටහන් කරගත් අය ගැන කියන්නම්. මාලි තමන් යවපු අවසාන පන්දුවෙන් බංග්ලාදේශ ප්‍රතිකරු මුස්තෆි රහීම් දවා ගන්න සමත් වෙනවා. මේ තරඟයේ මාලි යවපු පන්දුවට තිසර පෙරරා උඩ පන්දුවක් රැක ගැනීමත් එක්ක තමයි මාලි මේ වාර්තාවට එකතු වෙන්නේ. මාලි අවසාන තරඟයේ පන්දු වාර 9 පන්දු 4ක් යවලා ලකුණු 38කට කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ඒ මාලිගයේ 338 වෙනි එක් දින කඩුල්ල. මීට කලින් මේ වාර්තාවේ නම සටහන් කරගන්න සමත් වුණු තවත් සුපිරි පාදඟ පන්දුයවන්නෙක් තමයි අනිල් කුම්බ්ලේ. කුම්බ්ලේ 2007 ලෝකුස්ලානේ බර්මියුඩා කණ්ඩායම එක්ක ක්‍රීඩා කළ තමන්ගේ අවසාන තරඟයේ අවසන් පන්දුවට බර්මියුඩා ප්‍රතිකරු මලාවි ජෝන්ස් දවා ගන්න සමත් වෙනවා. මේ තරඟයේ කුම්බ්ලේ පන්දු වාර 9යි පන්දු 1ක් යවලා ලකුණු 38කට කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. කුම්බ්ලේගේ 337 වෙනි එක් දින කඩුල්ල විදියට තමයි මේ කඩුල්ල සටහන් වෙන්නේ. පාකිස්තානයේ බිහි කළ තුන්ගිරියව් ක්‍රීඩකයන් අතරේ ඉහළින්ම ඉන්න ඉම්රාන් ඛාන් තමන් යවන අවසන් පන්දුවට කඩුල්ලක් දවා ගන්නවා. ඒ 1992 ලෝකුස්ලාන අවසාන තරඟයේ ඉංග්‍රීසි ප්‍රතිකරු රිචඩ් එලින්වත් දවාගෙන. ඒ ඉම්රාන්ගේ 182 වෙනි එක් දින කඩුල්ල. ඒ තරඟයේ මේ සුපිරි වේග පන්දුයවන්න පන්දු වාර 6 පන්දු 2ක් යවලා ලකුණු 43කට කඩුල්ලක් දවා ගන්න සමත් වෙනවා. ඉන්දිය තුන්ගිරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් තමන්ගේ අවසාන එක් දින තරඟයේ අවසාන පන්දුවෙන් කඩුල්ලක් දවා ගන්න සමත් වෙනවා. මේ තරඟයේ ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු වාර 10කදී ලකුණු 60කට කඩුලු 5ක් දවා ගන්න පතන් තමන් යවපු අවසාන පන්දුවේ සචිත්‍ර සේනානායක දවා ගන්නත් සමත් වුණා. ඒ කඩුල්ල පතන්ගේ 173 වෙනි කඩුල්ල විදියට සටහන් වෙන්නේ. 2010 නව ශ්‍රීලන්ත ඕස්ට්‍රේලියා එක් දින තරඟාවලියට ක්‍රීඩා කරන ෂේන් බෝන් තමන්ගේ අන්තිම තරඟයේ අවසාන පන්දුවෙන් ක්ලයින් මැකේ දවා ගන්න සමත් වෙනවා. බෝන්ගේ 147 වෙනි කඩුල්ල තමයි මේ. එදා බෝන් පන්දු වාර 9යි පන්දු 1ක් යවලා ලකුණු 26කට කඩුලු 4ක් දවා ගන්න සමත් වෙනවා. 96 කොදෙව් ශ්‍රී ලංකා එක් දින තරඟයේ තමයි රොජර් හාපර් ක්‍රීඩා කළ අන්තිම එක් දින තරඟය. මේ තරඟයේ හාපර් යවන අවසන් පන්දුවට මුරලි දැවි යනවා. හාපර්ගේ 100 වෙනි කඩුල්ල විදියට තමයි මේ කඩුල්ල සටහන් වෙන්නේ. මේ තරඟයේ හාපර් පන්දු වාර 9 පන්දු 3කදී ලකුණු 34කට කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. දකුණු අප්‍රිකාව නියෝජනය කළ අපූරු පන්දුයවන්නෙක් තමයි ලොවන් බෝ සොත්සොබේ. අවසනාවන්ත විදියට අවසන් වූ සොත්සොබෝගේ ජාත්‍යන්තර එක් දින ගමන අවසන් වෙන්නේ 2013 ඉන්දියාව සමග ක්‍රීඩා කළ තරඟයකින්. මේ තරඟයේ සොත්සොබේ ලකුණු 25කට ඉන්දිය කඩුලු 4ක් දවා ගන්න සමත් වෙනවා. එදා සොත්සොබගේ 94 වෙනි කඩුල්ල විදියට දැවි යන්නේ මොහොමඩ් ෂාමි. ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ අපූරු ප්‍රතිකරුවෙක් නායකයෙක් වන ඇලන් බෝඩ තමන්ගේ යවපු අවසන් පන්දුවට කඩුලක් දවා ගන්නවා. දකුණු අප්‍රිකා ක්‍රීඩක ෆැනිද විලියස් තමයි එදා බෝඩගේ පන්දු හැමී දැවි යන්නේ. එදා බෝඩ ලකුණු 27කට කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ඒ කඩුල්ල බෝඩ දවාගත්ත 78 වෙනි කඩුල්ල විදියට තමයි සටහන් වෙන්නේ. එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ කළු ජාතික පන්දුයවන්නෙක් වුණු බ්ලාන්ඩර් ස්ටෝන් ස්මෝල් මේ දක්ෂතාව පෙන්නපු තවත් වේග පන්දුයවන්නෙක්. එක් දින කඩුලු 58ක් ගන්න ස්මෝල් තමන්ගේ අවසාන කඩුල විදියට දවා ගන්නේ අකිබ් ජාබේඩ්. දාස්මෝල් ලකුණු 28කට කඩුල්ලක් දවා ගන්න සමත් වෙනවා. මේ විදියට සුවිශේෂ වාර්තාවක තමන්ගේ නම සටහන් කරගන්න පන්දුයවන්න අතරේ මාලිගී නම ඉහළින්ම තියෙන්නේ මේ පන්දුයවන්න අතරින් වැඩිම එක් දින කඩුලු ලබාගත් පන්දුයවන්න මාලි නිසා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.